දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා සැබවින්ම උන්වහන්සේගේ කරුණාව තුල අද යහපත් දවසක් උන්වහන්සේ අපිට දුන්නා උන්වහන්සේගේ වචනේ බොහෝ තැන් ඔබට දැනගන්නට ඔබත් එක්ක කතා කරන්නට අපට උන්වහන්සේ අවස්ථාව දුන්නා ඉතින් අද මගේ මාතෘකාව වන්නේ දෙවියන් වහන්සේ තුල මිනිස්යාට ඇති වටිනාකම සහ උන්වහන්සේගේ ප්‍රේමය ඔබ දන්නවද ස්වාමින් වහන්සේ අපි අදහන දෙවියන් වහන්සේ මේ සියල්ල මැව්වව් දෙවියන් වහන්සේ මේ අහස්සත් පොළොවත් මේ ලෝකයේ ඇති සියලුම දේ මිනිසෙන් සතා සීපාව මේ සියලු දේ මැව්වේ උන්වහන්සේ ඉතින් ඒ සියලු දේ මැව්වව් දෙවියන් වහන්සේ ඒ සෑම දේවල් අතර සියලු දේවල් අතර මිනිසයාට ඉතා ඉහළ තැනක් දුන්නා අපි බලන්නට යනවා උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 27 සහ 28 වෙනි පද. අපි කියවමු දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යා මැවුසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවුසේක. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවුසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට කියනසේක. නුඹලා බෝ වෙයි වැඩෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කරගන්න මුහුදේ මත්ස්‍යයන් කෙරේද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නයි කීසේක මෙන්න මේ ආකාරයට ස්වාමින් වහන්සේ උන්වහන්සේ මැව්වා වූ සියල්ල අවසානයේ මනුෂ්‍යව මබලා උන්වහන්සේ මැව්වා වූ සියල්ල ඒ මනුෂ්‍යාට යටත් කළා ඒ සතා සීපාව පවා උන්වහන්සේ මිනිසයා යටතට පත් කළා උන්වහන්සේගේ වචනේ අපි තවත් බැලුවොත් ගීතාවලිය 8 පරිච්ඡේදයේ උන්වහන්සේගේ වචනේ දාවිත් විසින් අසනවා ඔබ මිනිසයා සීකිරීමට ඔහු කවරෙක්ද ඔබ මිනිස් පුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද කියලා එතන පිළිතුරු වන්නේ ඔබ ඔහු දෙවියන් වහන්සේට මදක් පමණක් පහත් කොට සෑදූසේක මහිමය හා ගෞරවය නැමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක ඔබගේ හස්ත කර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක එසේය සියල්ල ඔහුගේ පාදයට දැම්මූසේක මෙන්න මේ ආකාරයට අපේ දෙවියන් වහන්සේ ඔබ ඔබට මට ඉතාම ඉහළ වටිනාකමක් දුන්නා අද ලෝකේ මේ ලෝකයේ තුල දෙවියන් වහන්සේ බලවත්ම තැනන් වහන්සේ ඒ වගේම ලෝකයේ තුල උන් වහන්සේට සමාන ලෙසින් අපව මවලා තියෙනවා ඒ වගේම සියලු දේ අපගේ හස්තයට උන් වහන්සේ යටත් කරලා තිබෙනවා සැබවින්ම මෙන්න මේ ආකාරයට මිනිසයාට ඉතාම ඉහළ වටිනාකමක් දෙවියන් වහන්සේ දුන්නා ඒ මිනිසයා අතරත් මේ ලෝකයේ කෝටි ගණන් මිනිසයන් ජීවත් වෙනවා. ඒ මිනිසයන් අතරත් ස්වාමින් වහන්සේ අද දිනේ අපව වෙන් කරලා ඊටත් වඩා ඉහළ වටිනාකමක් අපට දී තිබෙනවා. මම ප්‍රශ්නයක් අහන්නට කැමතියි. ඔබ කී දෙනෙක් අහලා තියෙනවද? බොහෝ දෙනෙක් අහලා ඇති එක වතාවක් හරි ජීවිතේ මම පණටත් වඩා ආදරය කරනවා කියලා ඔබට කවුරු හරි කියලා ඇති. ඔබගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය නැත්නම් ඔබගේ නෑදෑ කෙනෙක් ඔබගේ හිතවත් කෙනෙක් ඔබ එසේ අසා ඇති මට මගේ පණටත් වඩා ඔබ වටිනවා මේ වගේ කියන අය ඉන්නවා බොහෝ දෙනෙක් අහලා ඇති ඉතින් නමුත් එයාලා ඔබට ඔප්පු කරලා පෙන්වලා තියනවද එයාගේ පණට වඩා ඔබව වටිනවා කියලා ඔහුට හෝ ඇයට නමුත් අපේ දෙවියන් වහන්සේ එලෙස නොවේයි ඒ දෙවියන් වහන්සේ අපව උන්වහන්සේට වටිනවා කියලා උන්වහන්සේ අපට ඔප්පු කරලා පෙන්නවා. සැබවින්ම ඒ පියාණන් වහන්සේ
තමන්ගේ එකම පුත්‍රයාණන් ඉතිරි කර නොගෙන මේ ලෝකයට එව්වා කියලා උන්වහන්සේගේ වචනේ පවසනවා. ඒ ඔබට මට ප්‍රේම කළ නිසා, ඒ ඔබට මට ප්‍රේම කළ නිසා, ඔබව මාව උන්වහන්සේට වටින නිසා, ඒ තමන්ගේ එකම පුත්‍රයාණන් මේ ලෝකයට දායාද කළේ ඔබව මාව උන්වහන්සේට වටින නිසා. ඒ වගේම යේසුස් වහන්සේ, ඔබ දන්නවා යේසුස් වහන්සේ මේ ලෝකයට ඇවිත් උන්වහන්සේ කිසිදු වරදක් කළේ නැහැ. උන්වහන්සේ තුල කිසිදු වරදක් හම්බුනේ නැහැ. නමුත් උන්වහන්සේ අධික වේදනා විඳිමින්, උන්වහන්සේ බොහෝ වේදනා විඳිමින් මරණය දරාගත්තා වූ දෙවියන් වහන්සේ. මක් නිසාද? ඒ දෙවියන් වහන්සේ අපට ප්‍රේම කළා. දෙවියන් වහන්සේ, පියාණන් වහන්සේ ඔහුට නියම කළා මේ ලෝකයේ මිනිස්සයා වෙනුවෙන් ඔහු පාප පූජාවක් වුණා. ඒ රෝම 5 පරිච්ඡේදයේ 8 පදේ කියනවා, නමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නයි අප පෞකාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විඳීමන්නේ කියලා. සැබවින්ම අපේ පාපේ ශාපය වෙනුවෙන්, ඒ පාපේ ශාපය අපෙන් ඉවත් කරනු පිණිස උන්වහන්සේ පූජාවක් වුණා. උන්වහන්සේගේ ජීවිතයෙන් උන්වහන්සේ අප වෙනුවෙන් ණය ගෙව්වා, මිල ගෙව්වා. සැබවින්ම ඒ ස්වාමීන් වහන්සේ ඔබට මට ප්‍රේම කරන නිසායි ඒ ආකාරයට පූජාවක් වුණේ. ඔබ යසායා 49:14-16 පද අපි කියවලා බැලුවොත්, අපි කියවලා බලමු. නමුත් සියොන් යෙහෝවා වහන්සේ මා අත්නෑරියසේක, ස්වාමින් වහන්සේ මා මතක නැති කළසේකයි කීවාය. ස්ත්‍රියෙක් ඇගේම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරිදරුවා මතක නැති කරන්නට ඇයට පුළුවන්ද? එසේය, මොවුන්ට මතක නැතිවෙන්ට පුළුවන. එහෙත් මම නම් නුඹ මතක නැති නොකරන්නෙමි. බලව මම මාගේ අතුල්වල නුඹ කොටා ගතිමි. නුඹේ පවුරු මා ඉදිරියේ නිතරම තිබේ. ඒ දෙවියන් වහන්සේගේ වචනය පවසනවා. අම්මා කෙනෙක් අපිට මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන්නේ අපේ අම්මා. මක් නිසාද ඇගේ කුසෙන් අපි බිහි වෙන්නේ? සැබවින්ම ඒ මව් කුසට අපව නියම කළේ ඒ දෙවියන් වහන්සේ. එබැවින් ඒ අම්මා තමයි අපිට වැඩියෙන්ම මේ ලෝකය තුල ප්‍රේම කරන්නේ. ඒත් අද ලෝකයේ බලද්දී ඒ තමන් වදාපු දරුවව පවා අමතක වෙන ලෝකයක් මේ ලෝකය. ඒ වගේ මතක නැති වෙන්නට පුළුවන් කියලා ස්වාමින් වහන්සේගේ වචනය පවසනවා. ඒ කිරි දරුවව අමතක කරන අම්මලා හිටියත් ඒ දෙවියන් වහන්සේට ඔබව මාව කිසි දිනක අමතක වෙන්නේ නැහැ කියලා උන්වහන්සේගේ වචනය පවසනවා. මං මගේ ජීවිතය ගැන ඔබට පොඩි දෙයක් කියන්නම්. මම ස්වාමීන් වහන්සේව දැනගත්තේ මේ දේශයට ඇවිත්. සැබවින්ම මම ආපු මොහොතේ පටන් මම දෙවියන් වහන්සේගේ ගෘහයට ආවා. දෙවියන් වහන්සේ ගැන දැනගත්තා. ඉතා කෙටි කාලයක් තුළ මම දෙවියන් වහන්සේගෙන් ඈත් වුණා. මම මේ ගෘහයට එන්නේ නැතුව හිටියා මාස 6ක කාලයක්. මම අධික වේදනාවෙන්, අධික පීඩාවෙන් හිටපු කෙනෙක්. මං ගැන දන්න අය ඒක දන්නවා ඇති. මං හැමතිස්සෙම අඬනවා. මාව එපා වෙලත් ඇති. මම හැමතිස්සෙම අඬපු කෙනෙක්, අර මුල්ලකට වෙලා වාඩි වෙලා හිටපු කෙනෙක්. මම අත්තරියත් මාව අත්තරින්න දෙවියන් වහන්සේ කැමති වුණේ නැහැ. සැබවින්ම මාස 6ක් මම එළියට වෙලා ඉඳලා නැවත වතාවක් ස්වාමින් වහන්සේ තුලට ආවා. මගේ දෙවියන් වහන්සේ මගේ ජීවිතේ පුදුමාකාරයට වෙනස් කළා. හැමතිස්සෙම අඬපු මම හැමතිස්සෙම හිනා වෙන්න ගත්තා. හැමතිස්සෙම මගේ අම්මටත් මගේ ලොකු අම්මටත් මෙතන සභාවේ ඒ මෙහෙ ඉවරුණු ගමන් ගෙදර යන් කියලා කියන මම අද දිනේ සභාවේ අන්තිම දක්වා සිටින්නට ස්වාමීන් වහන්සේ භව බොහෝ වෙනස් කරලා තිබෙනවා. ඒ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය. අතන මුල්ලක හිටපු මම
අද දෙවියන් වහන්සේට සේවය කරනවා. ප්‍රශංසා නමස්කාර කණ්ඩායම මේ ආකාරයට ස්වාමින් වහන්සේගේ වචනේ ඔයාලත් එක්ක බෙදා ගන්න උන්වහන්සේ මට කරුණාව දීලා තිබෙනවා. ඇත්තටම අපි උන්වහන්සේ වාතාරියත් උන්වහන්සේ අපිව අතාරින්නේ නැහැ. උන්වහන්සේ යමෙක් තෝරාගත්තද උන්වහන්සේ සැබවින්ම ඒ ඔහුට ඈට ප්‍රේම කරන නිසා මනුෂ්‍යයන් අතරෙත් ඉහළ වටිනාකමක් අගයක් දුන්නා වූ දෙවියන් වහන්සේ මට කරුණාව දුන්නා. මගේ ජීවිතේ උන්වහන්සේ ටිකින් ටික ගොඩ නැගුවා. මේකයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය, මේකයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය. ඔබ ඈත් වෙන්නට හැදුවත් ඔබව උන්වහන්සේට අවශ්‍ය නම් ඔබ නිසකවම උන්වහන්සේ ළඟට නැවත එනවා, නැවත උන්වහන්සේ ගෙන්නවා. ඒ දෙවියන් වහන්සේ ඔබට මට ඒ තරම් ප්‍රේම කරනවා. උන්වහන්සේගේ වචනය පේත්‍රස් විසින් ලියන ලද පළමුවෙනි සාමාන්‍ය පත්‍රයේ දෙවැනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියනවා, නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විශ්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන් වහන්සේගේ උත්කෘෂ්ටතාවයන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද, රාජකීය පූජකයෝද, සුද්ධ වූ ජාතියක්ද, දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද වන්නෝය කියලා. ඉතින් මේ දෙවියන් වහන්සේ සැබවින්ම උන්වහන්සේ අපිව තෝරාගත් වංශයක්ද, රාජකීය පූජකයන් ලෙසද, සුද්ධ වූ ජාතියක් ලෙසද, ඒ වගේම ඒ දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද කරගෙන තිබෙනවා. ඒ ඔබට දැන් වැටහෙනවද ස්වාමින් වහන්සේ මේ මනුෂ්‍යයන් අතරත් ඔබට කෙතරම් වටිනාකමක් දී තිබෙනවද කියලා? ඇත්තටම දෙවියන් වහන්සේ අපිව හඳුන්වනවා මේ ලෝකයේ ආලෝකයේ ලෙස. මේ ලෝකයේ ආලෝකයේ ලෙස උන්වහන්සේ අපව හඳුන්වනවා. මක් නිසාද? ඒ අඳුරුව තිබෙන ජීවිතවලට ආලෝකයක් වනු පිණිස උන්වහන්සේගේ දරුවන් ලෙස උන්වහන්සේ අපව තෝරගෙන තිබෙනවා. අපිට ප්‍රේම කරනවා උන්වහන්සේ සැබවින්ම. අපිට ඉතා ඉහළ වටිනාකමක් දීලා තිබෙනවා. මං ඒ කිව්වා වූ ලෙස මගේ ජීවිතේ මටවත් වටින්නේ නැති අවස්ථා බොහෝ අනන්තව තිබුණා. ස්වාමීන් වහන්සේ දැනගන්නට ප්‍රථම වේ ස්වාමීන් වහන්සේ වත් ඇරපු මොහොතේ මටවත් මගේ ජීවිතේ ඕන නැහැ කියලා හිතුණු අවස්ථා බොහෝ තිබුණා. නමුත් මට එපා කියන මගේ ජීවිතේ ඒ දෙවියන් වහන්සේට ඕන කරලා තිබුණා. ඉතින් දෙවියන් වහන්සේ සැබවින්ම මට ප්‍රේම කරන නිසා උන්වහන්සේ මාව තෝරගත්තා. ඒ ආකාරයට උන්වහන්සේ අපව තෝරාගෙන තිබෙනවා. අපි යස සුද්ධ යෝහන් 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ කියනවා, නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත් කළෙමි කියලා. ඒ ස්වාමින් වහන්සේ තමයි අපව තෝරගත්තේ, අපි නෙවෙයි. මක් නිසාද? උන්වහන්සේට අපිව වටින නිසා. උන්වහන්සේ අපිව තෝරගත්තා. ගොඩක් අය මෙතෙන්ට ආපුවාම හිතනවා ඇති මම තමයි දෙවියන් වහන්සේ හොයාගෙන ආවේ, මම තමයි මං කලින් අදහපු ආගමෙන් මේව වෙලා මම මෙතෙන්ට ආවේ මම තමයි දෙවියන් වහන්සේව තෝරගත්තේ කියලා. මමත් මුල් කාලේ ඒ ආකාරයට සිතුවා. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ දැනගත්තාම මම හිතුවා මම නෙමෙයි මගේ දෙවියන් වහන්සේව තෝරගත්තේ. මට ඒක ගොඩක් දැනෙන්නට ගත්තේ මම එක වතාවක් මෙතෙන්ට ඇවිල්ලා මං දෙවියන් වහන්සේ වත්තල්ලා ආයේ මම නැවත ස්වාමීන් වහන්සේට වෙතට ආවට පස්සේ මට දැනුණා මම නෙමෙයි මගේ දෙවියන් වහන්සේව තෝරගත්තේ කියලා. සැබවින් මේ දෙවියන් වහන්සේ තමයි මාව තෝරගත්තේ. ඉතින් ඔබවත් ඒ ආකාරයට ස්වාමීන් වහන්සේ තෝරාගෙන තිබෙන අය. මක් නිසාද? මේ ලෝකයේ තුල මම මුලින් කිව්ව ආකාරයට මිනිසයන්ට ඉතා ඉහළ වටිනාකමක් දුන්නා වූ තැනන් වහන්සේ ඔබටත් මටත් අද දිනේ එතනිනුත් ඉහළ ස්ථානයක් ඔබටත් මටත් දී තිබෙනවා. ඉතින් ඒ දෙවියන් වහන්සේ අපතුලින් බලාපොරොත්තුනේ මෙලෙස ප්‍රේම කරලා මෙලෙස උන්වහන්සේ තුල ඉහළ වටිනාකමක් දීලා උන්වහන්සේ අපෙන් බලාපොරොත්තුනේ මේ ලෝකයට ආලෝකයක් වීමත්, මේ ලෝකේ උන්වහන්සේ වගේ උන්වහන්සේගේ ජීවිතය වගේ
මේ ලෝකෙ තුල හැසිරිලා යේසුස් වහන්සේ කොයි ආකාරයටද හැසුරුනේ ඒ ආකාරයට මේ ලෝකෙ තුල ජීවත් වෙලා මේ ලෝකේ අර අතරමං වෙලා සිටින අනික් මිනිස්යන්ට ඔබ ආලෝකයක් වෙන්න ඒ ස්වාමින් වහන්සේ ඒ අපට ප්‍රේම කරන්නා වූ තනන් වහන්සේ තුලට ඒ අතරමං වෙලා සිටින අනිත් මිනිස්සුනුත් රැගෙන එන්නට ඔබට මට ඒකයි ඒ ස්වාමීන් වහන්සේ ඔබව මාව තෝරගත්තේ ඒ මම කියවුවා වූ පදේ බී කොටසේ කියනවා එසේ කළේ නුඹලා ගොස් පළදරන පිණිසත් නුඹලාගේ පළ පවතින පිණිසත් කියලා සැබවින්ම දෙවියන් වහන්සේ ඔබට මට මඟ පෙන්වලා ඔබට මට ප්‍රේම කරලා ඔබට මට ඉහළ වටිනාකමක් දීලා උන්වහන්සේ තුල උන්වහන්සේගේ දරුවෙක් කරගත්තේ මේ ලෝකෙ තුල ආලෝකයක් වෙන්නට මේ ලෝකෙට පහනක් වෙන්නට ඉතින් අපි ඒ දෙවියන් වහන්සේ කැමති ආකාරයට ජීවත්ෙමු උන්වහන්සේගේ ප්‍රේමය හරියට අවබෝධ කරගෙන උන්වහන්සේ කැමති ලෙස ජීවත්ෙමු මං ගීතිකාවක් ගායනා කරන්නට යනවා ඒ දෙවියන් වහන්සේට අපි කතරම් වටිනවද උන්වහන්සේ අපේ ජීවිතය වෙනුවෙන් කතරම් දේවල් කළාද කියලා ඔබ මං ගායනා කරන ගීතිකාවේ වචන වලට සවන් දෙමින් ඔබ මෙනෙහි කරන්න ඒ දෙවියන් වහන්සේ කොතරම් යහපත්ද කියලා කැමති අය දැස් පියාගෙන ඒ ගීතිකාවේ වචන වලට සවන් දෙමින් ඒ ගීතිකාවේ වචන මෙනෙහි කරන්න හලෙලූයා ඒ දෙවියන් වහන්සේ අපව සියලු මනුෂ්‍යයන් අතර උසස් කළා වූ තැනන් වහන්සේ ඉහළාගයක් අපේ ජීවිතවලට උන්වහන්සේ ලබා දුන්නා වූ දෙවියන් වහන්සේ සැබවින්ම උන්වහන්සේ අපව කැඳෙව්වේ මේ ලෝකෙට ආලෝකයක් වනු පිණිස පොළවේ ලුණු වෙන්නට ආශිර්වාද කරා හලෙලූයා ස්තුති වේවා හලෙලූයා වස්තුයි නෝබෙවිල්ලේ ඉදරම් මග යතිලෙද මාහට නී දිවිලේ කරුණාවෙන් මව වට කරලා ස්වාමින් වහන්සේ මගේ ජීවිතේ සරණක් ශක්තියක් ඔබ වෙලා ස්වාමින් වහන්සේ මා වේදනා වින්දා වූ සෑම මොහොතකම මාව සනසෙව්වා වූ මට නග පෙන්වමින් මාව රැගෙන ගියා වූ දෙවියන් වහන්සේ ඔබයි මට රුගන් වෙ
ఆశీర్వాద కరణ సేక్వా హల్లెలూయా